Munchy Super Cream Cracker. Super kiyanne nikan nevey. අද පෙරවරුවේ සිටම කාර්යාලීය දුම්රිය සේවා ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන ලැබුවා. ඒ අනුව උදැසන සහ පස්වරුවේ කාර්යාලීය දුම්රිය සුපුරුදු පරිදි දහවණිය වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පවතින දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා දහවණිය වන බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී WD රංජිත් පත්මලාල් මහතා පවසනවා. මේ අතර පසුගිය කාලවකවානුවේ නවතා දමා තිබූ දුරගමන් බස් සේවාවන්ද අද දිනේ ක්‍රියාත්මක වුණා. ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වාර ප්‍රවේශ පත්‍රලාභීන්ට මෙම සතිය තුල ඔක්තෝබර් මාසයට අදාළ වාර ප්‍රවේශ පත්‍රෙන් ගමන් කිරීමට අවසර හිමිවන බවයි. බොහෝ ප්‍රදේශවල අඳුරින් තත්ත්ව තිබිලා ඒ අඳුරින් ඉවත් කළාට පස්සේ බස් රථ ධාවනය අපි සාමාන්‍ය පරිදි ආරම්භ කරන්නට කටයුතු කරා. ඒ ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල බස් රථ ධාවනය සිදු වෙන්නේ නැහැ. හැබැයි දුරගමන් සේවා බස් රථ ඒ හරහා යනවා නම් ඒ බස් රථ පැමිණෙනවා. ඒත් එහිදී ඒ බස් රථ වලට නංවා ගැනීම හෝ ඒ බස් රථ වලින් බැස්සවීම සිදු කරන්නේ නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය බලලා තවදුරටත් අපි කළ යුතු වෙනස්කම් කරන්නට ඩිපෝ කර්මනාකරුවන්ට සම්පූර්ණ අවසරය ලබා දීලා තියෙනවා. කු ඉල්ලීමක් පවතිනවා එක් කාර්යාලවලට ඒ කාර්යාලවලටම අදාළ වන පරිදි බස් රථ ලබා දෙන්න කියලා අපි ඒ සඳහා වෙනමම ඒකකයක් පිහිටෙව්වා. කාර්යාල ප්‍රවාහන සඳහා බස් රථ ලබා දීම සඳහා එහි අංකය 0.77 කියන අංකය. ඒ අංකයට ඇමතුමක් ලබා දුන්නාම තම තමන්ගේ කාර්යාලවලට අවශ්‍ය බස් රථ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒ බස් රථයට අවශ්‍ය සේවකීන් ප්‍රමාණයක් ඉන්නව නම් බස් රථ ලබා ගැනීමට හැකියාව පවතිනවා. මේ අතර පිටකොටුව මැනින් පොදු වෙළඳපොළ අද දින වසත ඇවීම හේතුවෙන් පිටපලත් වලින් එළවලු තොග රැගෙන ගොවින් සහ ව්‍යාපාරිකයින් පැමිණීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා. පොලිසිය අදාළියම සිට මැනින් වෙළඳපොළ වසා දමා තිබුණේ සෞඛ්‍යංශ මීට පෙර කර තිබූ දැනුම් දීමකට අනුවයි. කොටසා රත්මලාන ආර්ථික මධ්‍යස්ථාන විවෘතව ඇති බැවින් ඔබගේ බඩු භාණ්ඩ රත්මලාන සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරන්න. කෙසේ වෙතත් අද දින ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග මැනින් වෙළඳපොළද විවෘතව තබන බව මැනින් වෙළඳපොළ වෘත්තීය සමිති පෙරේදා දැනුම් දී තිබුණා. ඒ අනුව පළාත් රැසකින් එළවලු තොග රැගත් ලොරි 200කට ආසන්න සංඛ්‍යාවක් පිටකොටුවට පැමිණ තිබූ අතර ඒ සමගම දැඩි රථ වාහන තදබදයක් මෙන්ම එහිදී දැඩි උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. මෙවැනි වැදගත්වත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.